ආයිබෝවන් ජීවිතයට ඉඩක් දෙමු අද දවසේදීත්. අපි ඔබේ ජීවිතයට අද දවසේ අවධානය යොමු කරන්නේ මහනුවර පැත්තට ගිහිල්ලා. මොකද මහනුවර ශික්ෂණ රෝහල තවත් අලුත් ඒකකයක් ස්ථාපිත කරනවා. හෙට අනිද්දා වෙනකොට ජනතා අයිතියට පවරනවා. මොකද්ද මේ අලුත් ඒකකය? අපි බලමු අද දවසේ අපි කතා කරන අය ගැන. ආරාධනා කළා මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකතුමාට සමන් රත්නායක මහතාට. ආයිබෝවන් වෛද්‍යතුමනි, ඒවගේම ආරාධනා කළා වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතාට, මහනුවර ශික්ෂණ රෝහලේ. ආයිබෝවන් වෛද්‍යතුමනි, හොඳයි. ඇයි අපේ මේ වෛද්‍යවරුන් දෙපළට මහනුවර මහරෝහලේ අධ්‍යක්ෂකතුමාටත්, ඒවගේම අපේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමාටත් අද දවසේ අපි ආරාධනා කළේ ජීවිතයක් වැඩසටහනට? ඔබට මතක ඇති පසුගිය අවුරුද්දේදී අපි මහනුවර මහරෝහලේ අවස්ථා ගණනාවකදීම නිරීක්ෂණ චාරිකාවල නිරත වුණා. මහනුවර මහරෝහලේ ප්‍රථම වතාවට වකුගඩු බද්ධය සිදු කරනකොටත් අපි රෝහලට ගියා, වෛද්‍යවරුන් එක්ක සාකච්ඡා කළා, අපේ අධ්‍යක්ෂතුමා එක්ක සාකච්ඡා කළා. කොහොමද මේක කළේ කියන එක පිළිබඳව අපේ ජනතාව දැනුවත් කළා. ඒ වගේම අපි ඊට පසුවත් මේ මහනුවර ශික්ෂණ රෝහල කොයිතරම් දුරට ජනතාවට සේවය කරනවාද කියන කාරණාව පිළිබඳව වාර්තා වැඩසටහන් කීපයක් ඔබ වෙත ගෙන ආවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය අවුරුද්දේදී අපි දුටු අහි ගිහාම තවත් අලුත් ඒකකයක් ස්ථාපිත කරනවා කියලා. ඉතින් ඒ ඒකකයේ මොකද්ද? අපේ ජනතා අයිතියට පෙබරවාරි 25 වෙනිදාට පවරන ඒ අලුත් ඒකකයේ මොකද්ද? ඊට කලින් අපි යමු අතීතයට. ගිය අවුරුද්දේ අපි මහනුවර ශික්ෂණ රෝහලේ සංචාරය කරනකොට මේ අලුත් ඒකකය අපිට දකින්න ලැබුණා. මේ සිටින්නේ මහනුවර මහරෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ ලංකාවේ දැනට ක්‍රියාත්මක විශාලතම සහ පැය 24ම ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ඒකකය තමයි මහනුවර මහරෝහලේ මෙම රුධිර කාන්දුකරණ ඒකකය. දැනට එය උපකරණ එහෙම නැත්නම් මැෂින්ස් 40කින් සමන්විතයි. එයට එක්වර රෝගීන් 40ක් සඳහා රුධිර කාන්දුකරණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව ලංකාවේ බස්නාහිර සහ දකුණු පළාත හැර අනිකුත් සියලුම පළාත්වලින් මහනුවර මහරෝහලට පැමිණෙන වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණය කිරීමේ පහසුකම සපයා තිබෙනවා. මහනුවර වකුගඩු ආරක්ෂක සංගමය වකුගඩු පිළිබඳව ජාතික ජනාධිපති කාර්ය සාධක බලකාය සහ මහනුවර මහරෝහල එක්ව ක්‍රියාත්මක වකුගඩු රෝගීන් සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙලේ තවත් එක් පියවරක් මෙය මහල් සායකින් සමන්විත ගොඩනැගිල්ලක්. මෙම ගොඩනැගිල්ල මහනුවර මහරෝහලේ ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ඒකකයට අමතරව මෙම ඒකකය තුළ සහනදායම් මිලට වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණ ඒකකය සිදු කිරීම සිදු කරනු ලබනවා. මේ තුළ ඉතා දුරබැහැර ප්‍රදේශවල සිට රුධිර කාන්දුකරණය සඳහා මෙම රෝහලට පැමිණෙන රෝගීන්ට නිවාසික පහසුකම් වගේම ඉතා සහනදායී මිලකට රුධිර කාන්දුකරණයක් ඉටු කර ගැනීමේ හැකියාව තියෙනවා. ලබන වසර මැද භාගයේ පමණ වෙනට මෙම ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරවීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි අධ්‍යක්ෂතුමනි, ඒ තමයි අලුත්ම ඒකකයේ පෙබරවාරි මාසේ 25 වෙනිදා තවත් දින කිහිපයයි තියෙන්නේ විවෘත කිරීමට, ජනතා අයිතියට පත් කිරීමට. හොඳයි, මේ මහනුවර රෝහලේ තවත් අලුත් පින්මක්, අලුත් පියවරක්. ඔය ඇසීම ඇත්තටම දැන් මේ වෙනකොට මහනුවර මහරෝහලේ ලංකාවේ ප්‍රධානම රුධිර කාන්දුකරණ ඒකකය, රුධිර කාන්දුකරණය වගේම පරිතාන කාන්දුකරණ ඒකකයත් පිරලා තියෙනවා.
එතකොට මේ වකවානු තුළදී අපි වර්තමාන සෞඛ්‍ය ඇමතුමාගේ ඉල්ලීමක් කරලා අපි මේ දැන් පවතින එක පුළුවන් තරම් පුළුල් කරා. ඒ අනුව අපි මැෂින්ස් 12ක් වැඩි කරා. ඒ වගේම වාට්ටු විශාල කරලා රෝගීන් විශාල ප්‍රමාණයකට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. නමුත් මේ වෙනකොට විශේෂ වෛද්‍යුර කියයි ලියාපංචලා ඉන්න රෝගීන් ප්‍රමාණය 500ක් ප්‍රමාණයක් ඉන්නවා රුධිර කාන්දුකරණය කරන්න පමණක්. ඉතින් අපි මේ 500ට මේ මැෂින් 40යි තියෙන්නේ. ඒ 40ෙන් ක්‍රියාත්මක කරන කාන්දුකරණය ක්‍රියාත්මක වෙනවා වාර 3කදී එක දිනකට. ඒකට උපරිම ආකාරයෙන් වෙනවා. අන්ත විශේෂ වෛද්‍යුරගේ ඉල්ලීමක් කරා අපි මේ මිනිසුන්ගේ ඉල්ලීම අනුව අපිට මේක ප්‍රමාණවත් නැහැ. ඉතින් ඒ අනුව ඒ වගේම අපේ රෝහලේ වකුගඩු බද්ධ කිරීම විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. එකක් ලයිඩෝන බද්ධ කිරීම වෙනවා. ඒකට අමතරව මුලෙමීගේ රෝගීන්ගේ බද්ධ කිරීමත් සිද්ධ වෙනවා. ඒ සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායේ අපිට පහසුකම් ලැබෙනවා. එතකොට මේවා කරන්න සාමාන්‍යයෙන් රෝගියෙක් ඇතුළුනාම මේ ඒ අයගේ ප්‍රතිකාරවලට සැලැස්ම ක්‍රියාත්මක කරන්නට මේ අය නේවාසිකව නවතන් ගන්න ඕනේ රෝහලවට ප්‍රදේශයේ. එතකොට රෝහලවට ප්‍රදේශයේ නවතන් ගන්න ගියාම විශාල වීදමක් දරන්න සිද්ධ වෙනවා මේ නවතන් පහසුකම් සඳහා. මේ රෝගීන් වැඩි පිරිසක් ඇත්තරම ඒ සඳහා ආර්ථික මට්ටමක තියන අය නෙවෙයි. ඒ නිසා වකුගඩු ආරක්ෂක සංගමයක් විදිහට මේ මහනුවර පිහිටලා තියෙනවා විශේෂඥ වෛද්‍යුරු වගේම ප්‍රජා සංවිධානය එකතු වෙලා වකුගඩු ආරක්ෂක සංවිධානයක් මෙහෙලා තියෙනවා. ඉතාලම හොඳ සංවිධානයක් ඇත්තටම. ඒ අය යෝජනා කර අපි ඉඩමක් දෙනවා නම් මේ රෝගීන් සඳහා අවශ්‍ය නේවාසික පහසුකමක් ලබා දෙන්න කැමති කියන එක. ඉතින් අපි මේක එහෙම තමයි සාකච්ඡා කරේ. ඒ සාකච්ඡා කරද්දී මේ අය යෝජනා කරා මේකෙම අපි රුධිර කාන්දුකරණ වැඩසටහන ක්‍රියාත්මක කරනනම් හැබැයි සාහනදායි මිලකට අපිට දෙන ලබා දෙන්න පුළුවන්. ඒ මිලෙන් අපි මේක නඩත්තු කරන්න කියන යෝජනාව තමයි ආවේ. ඒතර ඒ තමයි මූලික වශයෙන් මේ ක්‍රියාවලිය හැදුනේ. ඒ මේක අපි සැලසුම් කරද්දී අපි දැක්ක මේක ලොකු ව්‍යාප්තියක් ව්‍යාකෘතියක් විදිහට යද්දී මේ වගේ සංවිධානයකට ක්‍රියාත්මක කරන්න අපහසුයි. ඒ නිසා අපි ඉල්ලීමක් කරා අතිගරු ජනාධිපතිතුමාගේ වර්තමාන ජනාධිපතිතුමාගෙන්. ඒතුමා ඇත්තරම ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී වකුගඩු රෝගීන් ගැන මෙතන හිටපු සෞඛ්‍ය ඇමතිතුමා විදිහටත් මේ වකුගඩු ප්‍රශ්නය ගැන ඉතාම අවබෝධයකින් සිටින නිසා එතුමාගෙන් ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීම ප්‍රතිඵලයක් විදිහට තමයි එතුමා පොරොන්දු වුණා මහනුවර මහරෝහලට නේවාසිකාගාරයක් වකුගඩු රෝගීන් සඳහා නේවාසිකාගාරයක් හදන්නත්, ඒ වගේම පරිතාන අපි දැන් 12ක් මැෂින් 12යි පටන් ගන්න යෝජනා කරලා තිබුණේ. ඒක මැෂින් තවත් මැෂින් 40ක රුධිර කාන්දුකරණ ඒකකයක් ස්ථාපිත කරන්න අවශ්‍ය සැලසුම් සකස් කරන්න කියලා. ඒ සැලසුමේ ප්‍රතිඵලයක් විදියට අපි CCB ආයතනයට ඉල්ලීමක් කරා ඔගොල්ලෝ නොමිලේ අපිට මේ පහසුකම් සැලසුම් සකස් කරලා දෙන්න. ඇත්තටම ජනාධිපතිතුමාගේ ඉල්ලීමට ඒ අය නොමිලේ ඒ සේවාව ලබා දුන්නා. ඒ සඳහා යොදාගත්ත ශ්‍රී ලංකා යුද හමුදා කියන්න සන්තෝෂයි. මම හිතන්නේ ඒ වගේ ඩිසිප්ලින් තියෙන වැඩබිමක් මම මගේ පරිපාලන ජීවිතය තුළ දැකලා නැහැ. ඉතාලම ටාගට් එකකට ඔරියන්ට් වෙලා ඉලක්කගතව මේ ගොඩනැගිලි ඉදි කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මේනකොට සාර්ථක නිම කරලා මේ මාසේ 25 වෙනිදා හවස 3ට අතිගරු ජනාධිපතිතුමාගේත් මන්ත්‍රීපාලන සිරිසේන ගරු ජනාධිපතිතුමාගේත් ඒ වගේම සෞඛ්‍ය ඇමතිතුමාගේත් ප්‍රධානත්වයෙන් විවෘත කරන්න සකස් කරලා තියෙනවා. ඉතින් මෙම ගොඩනැගිල්ල තුළ මහල් 7ක් 6ක් තියෙනවා. ඒ 6න් රෝගීන් ට පහසුකම් සපයන කාමර විශාල කාමර රෝගීන් 6 දිනක් ඉන්න පුළුවන් කාමර 6ක් තියෙනවා. ඒ වගේම රෝගීන් 2 දිනක් ඉන්න පුළුවන් කාමර 20ක් තියෙනවා. ඒ වගේම තනි රෝගියෙක් ඉන්න පුළුවන් කාමර 10ක් තියෙනවා. ඉතින් මේ වගේ විශාල ප්‍රමාණයකට නවාතැන් දෙන්න පුළුවන් තත්ත්වයට මේක
මේකට ගොඩනැගිලා තියෙනවා. ඊට අමතරව මේකට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය උපකරණ වෛද්‍ය උපකරණ මේ හැම දෙයක්ම ජනාධිපති අරමුදලින් තමයි පරිත්‍යාග කරන්නේ ලබා දුන්නේ. ඉතින් මේ වෙනකොට අපි ඒවත් සැලසුම් කරලා එදාට මේවත් සියලු දේ විවෘත කරන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. හොඳයි, අපි නානක්කාර වෛද්‍යතුමාගෙන් දැනගනිමු. මොකද මේ ඒකකයේ පැවරෙන්නේ එතුමන්ලට. එතුමන්ල තමයි එතනින් පස්සේ ඒ රෝගීන්ගේ වගකීම අරගෙන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සිදු කරන්නේ. ඉතින් ඒ ක්‍රියාවලියට කොයි ආකාරයෙන්ද සූදානම කියලා අපි කෙටි විරාමයක් අරගෙන කතා කරමු. හොඳයි, විරාමෙන් පසුව අපි අලුත් ජීවිත රිඩක් දෙමු. මහනුවර රෝහලේ අලුතෙන් ස්ථාපිත කර ඇති මේ රුධිර කාන්දුකරණය පිළිබඳව තියෙන මේ නව ඒකකය පෙබරවාරි 25 වෙනිදා තමයි විවෘත කෙරෙන්නේ ජනතා අයිතියට පැවරෙන්නේ. එතකොට තිබෙන මේ ඒකකයේ තවත් විස්තරණය වීමක් සිදු වෙන්නේ, තවත් වැඩි පහසුකම් අපේ රෝගීන්ට සැපෙන්නේ. ඉතින් අපිට අද දවසේදී අහන්න තියෙන ප්‍රශ්නේ අපේ වෛද්‍ය නිශාන්ත නානායක්කාර අපි විශේෂඥ වෛද්‍යතුමාගෙන් දැන් ඔබතුමන්ලටයි මේ කාර්යභාරය පැවරෙන්නේ, කොහොමද සූදානම? ඇත්තටම මේ වක්කොඩ රෝග සම්බන්ධ විශාල කතාබහක් මේ දවස්වල මේ දැන් කාලයක් තිස්සේ තිබෙනවා. ඒකට සුවිශේෂී හේතුව තමයි අපි සමාජයක් විදිහටම දන්නවා, වක්කොඩ රෝගයක් වැළඳිලා ඒක අසාධ්‍ය තත්ත්වයට පත් වුණාම එතනින් එහාට කාටවත් ජීවත් වීමේ හැකියාව හම්බ වෙන්නේ නැහැ, අනෙකුත් ප්‍රතිකාර ක්‍රමයකට යොමු වුණ නැත්තම්. මේ සඳහා ලෝකයේ ඉතාම ප්‍රචලිත ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි වක්ගඩු බද්ධ කිරීම, අනිත් එක තමයි අපේ උදරයේ තියෙන පටල ආධාර කරගෙන කරන පරිතාන කාන්දුකරණය, අනිත් එක තමයි රුධිර කාන්දුකරණය. ඉතින් මේ ක්‍රම තුන මගින් ඇත්තට මේක විද්‍යාත්මක දියුණුවේ එක අසිරිමත් දෙයක්. මිනිස්සෙකුට තමන්ගේ වක්ගඩු සම්පූර්ණයෙන්ම අක්‍රිය වුණත් එතනින් එහාට අවුරුදු 40ක් 50ක කාලයක් ජීවත් වීමේ හැකියාව ලබා දෙනවා. ඉතින් අපි මේක අපි දැනගෙන හිටියා. හැබැයි අපි ප්‍රායෝගිකව අපේ රටේ මිනිසුන්ට වෙන්නේ මොකද්ද කියලා බලද්දී අපිට තිබුණ ඇත්තටම එහෙම සෝචනීය අත්දැකීමක් තිබුණේ. මොකද ලංකාවේ වැඩි දෙනෙක් වක්ගඩු රෝග හැදුණු මුල් අවස්ථාවේදී ඒගොල්ලෝ රෝගයත් එක්ක ඉන්නවා. ඊට පස්සේ අසාධ්‍ය තත්ත්වයට පත් වුණාම පුළුවන් අය බද්ධ කිරීමක් කරගන්නවා. මම හිතන්නේ මීට අවුරුදු 30-40කට ඉස්සෙල්ලා වෙනත් රටකට ගිහිලා බද්ධ කරගෙන ආපු අවස්ථා තිබුණා. ඉතින් මේකත් එක්ක තමයි මම හිතන්නේ ලංකාවෙත් වක්ගඩු රෝග සඳහා ප්‍රතිකාර ක්‍රම, එහෙම නැත්නම් ඩයාලිසිස් ප්‍රතිකාර ක්‍රම ඇතිවී යුතුයි කියන සංවාදය ආවේ. මේකත් එක්ක මම හිතන්නේ මහනුවර මේකෙදි මූලික වුණා. මේ ජනතාව අතරට ගේ නෑමේදී මහනුවර මහරෝහලේ වක්ගඩු රෝග සඳහා රුධිර පිරිසිදු කිරීමේ එකකයක් ඇති වුණා. ඊට පස්සේ වක්ගඩු බද්ධ කිරීමේ ඉතාමත් හොඳ වැඩපිළිවෙලක් 2001 වසරේ සිට අද වෙනතුරු ඉතාම සාර්ථකව කරගෙන යනවා. ඊට අමතරව මියගිය රෝගීන්ගේ වක්ගඩු අරගෙන ඒගොල්ලෝ ජීවත්වන රෝගීන්ට බද්ධ කිරීමේ වැඩපිළිවෙල, ඊට අමතරව පරිතාන කාන්දුකරණය ඇතුළු මේ ආකාරයෙන් ගත්තම වක්ගඩු රෝගය බලා ගන්න ඕන සියලුම අංශවලින් බලා ගැනීම කටයුතු තියෙනවා. ඉතින් මේකෙදි ඇත්තටම මේ වගේ ප්‍රතිකාර ක්‍රමයක් සඳහා ඒ ප්‍රතිකාර තිබුණා කියන එක මදි මිනිස්සුන්ට ලොකු උදව්වක් ඕන මේ වගේ ප්‍රතිකාරයක් කරගෙන යන්න. මම හිතන්නේ මේ අධ්‍යක්ෂතුමා පැහැදිලි කරෙත් ඒක, ඒ ප්‍රතිකාරයක් කර ගැනීමට හැමෝටම බෑ. මොකද මේ රෝගේ වැළඳුණාට පස්සේ, එහෙම නැත්නම් රෝගයෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වුණාට පස්සේ ඒගොල්ලන්ට තමන්ගේ වැඩක්වත් කරගන්න බැරි තරම් අමාරු තත්ත්වයකට පත් වෙනවා. හැබැයි අපි දන්නවා මේගොල්ලෝ කෙටි කාලයක් තුළ නිශ්චිත ප්‍රතිකාර වලට යොමු වුණොත් එහෙම ඉතාම සාර්ථක ජීවිතවලට යොමු වෙන්න පුළුවන්. අපි දන්නවා ලෝකේ පුරා වක්ගඩු රෝග බද්ධ කරපු අය ඉන්නවා. ලෝකේ ඉතාම දක්ෂ රග ක්‍රීඩකයන්, බාස්කට්බෝල් ක්‍රීඩකයන්, නළු නිළියෝ ලංකාවේ ගත්තත් අපි දන්නවා මේ මෑතකදී අපේ අතරින් ගිවිච්ච ප්‍රේමසිරි කේමදාස මහත්තයා, එහෙම නැත්නම් ආස්කිරියේ නායක හමුදුර, එහෙම නැත්නම් ලක්ෂ්මන් කදිරගාමර ඇමතුමා වැනි අය ඉතාම කාර්යබහුල ජීවිත ගත කරා වක්ගඩු බද්ධ කරමින්. ඉතින් අපිට ඕන මේ තත්ත්වයට රෝග ප්‍රතිකාර උසින් තබන්න. ඉතින් මේකෙදී අපිට ලොකු අඩුපාඩුවක් තිබුණා. ඇත්තටම අපිට අවශ්‍ය තරමේ මේ රුධිරය පිරිසුදු කිරීමේ පහසුකම් නැතිකම. ඇත්තටම දැනට මහනුවර මහරෝහල ගත්තොත් එහෙම අපි ඉතාම හොඳින් දන්නවා රෝගීන් 400ක් පමණ ඉන්නවා අපේ ඒකකයේ දැනට ඩයාලිසිස් ප්‍රතිකාර ලබාගෙන. හැබැයි අපිට ප්‍රතිකාර කරන්න පුළුවන්කම තියෙන්නේ ඒකෙන් 3/1 ප්‍රමාණයට පමණයි. ලෝකයේ තියෙන අවම මට්ටම භාවිතා කරගෙන ඩයාලිසිස් ප්‍රතිකාරය ලබා දුන්නත් මේ ගාන 3/1 බස්සන්න ඕනේ. ඒ කියන්නේ අපේ ඉන්න 3/2 කරන්නේ අමතර ප්‍රතිකාර. මේකත් එක්ක වෙන ප්‍රතිඵලය තමයි
කිසිම රෝගීකට නිශ්චිත ප්‍රමාණයට ප්‍රතිකාර හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන් බද්ධ කිරීමට සුළු කාලයක් අතලොස් බැරි වුණොත් එීම ඒගොල්ලෝ ගොඩක් කාලවට නිතර රෝගී වෙනවා. අන්තිමට ඒගොල්ලන් ජීවිතෙන් සමුගන්න සිද්ධ වෙනවා. ඉතින් මේක ගැන කතා කරද්දී තමයි මම හිතන්නේ ඉතාම නිර්භීත පියවරක් විදියට මේ කාන්දු කරන එකකේ පුළුල් කළ යුතුයි කියන එක මම හිතන්නේ අධ්‍යක්ෂකතුමාත් ඒකට ඉතාම මේ අනුග්‍රහයක් දැක්කෝ. ඒකම වක්ගඩු ආරක්ෂක සංගමයකට මූලික වුණා මේ ප්‍රතිකාරයට ආවේ. ඉතින් ඇත්තටම අපි බලාපොරොත්තු තියෙන්නේ අර ලෙඩෙක් විදියට ඇඳකටලා ඉන්න මිනිස්සෙක් නෙවෙයි, මේ මිනිස්සු ආපහු තමන්ගේ පවුලට සමාජයට වැඩදායක විදියට ලබා දෙන්නේ කොහොමද කියන එක තමයි අපේ කාංශය. මේකට අපි මේ රෝගී ප්‍රතිකාර කරනවට අමතරව ඒ හා සමානව උන්ගේ මානසික මට්ටම නගා සිටීම සඳහා ඒගොල්ලන්ගේ ඵලදායීතාවය වැඩි කිරීම සඳහා විශාල වැඩ කොටසක් මේ වෙන විට කටයුතු කරගෙන යනවා. හොඳයි, මම කැමති අපේ අධ්‍යක්ෂතුමාගෙන් දැනගන්න. අර කිව්වා වගේ දැන් ඕනම ආයතනයක ප්‍රධානියෙක් නියමුවෙක් හරියට ඒ ක්‍රියාත්මක වුණේ නැත්නම් සමහර ලාට ඒ ආයතන ඉදිරියට ගෙනියන්න බැහැ. එහෙම නැත්නම් වැඩි දියුණු කරන්නට බැහැ. මෙතනදී මේ මේ ඒකකයේ ස්ථාපිත කිරීමේදී තිබුණු අභියෝගයන් කොහොමද ජයගත්තේ? ඇත්තටම ඉතාම හොඳ ප්‍රශ්නයක් ඔබතුමිය ඇහුවේ. මේක ඉදි කරන්න අපිට ඇත්තටම ස්ථානයක් තිබුණේ නැහැ. අවශ්‍යතාවය තිබුණාට ස්ථානයක් තිබුණේ නැහැ. ඒ ස්ථානය අනවසර පදිංචිකරුවන් විසින් අල්ලගෙන හිටියේ, අත්පත් කරගෙන හිටියේ. ඉතින් ඒක සෞඛ්‍ය ඇමතුමාගේ ඇත්තරම මඟ පෙන්වීම මත, පොලිසිය ශ්‍රී ලංකා පොලිසියත් අනුග්‍රහය මත අපි මේක පැහැදිලි කළා. ඒ අයට පැහැදිලි කළ දීලා අපි මේ ස්ථානය ලබා ගත්තා. එතකොට ඒ අනුව තමයි විරෝධතා විශාල විදියට ආවා. එතකොට අපි තීරුම් ගන්න ඇරියා ඒ අයට මේ අපි ගොඩනගන්නේ මහනුවර මහරවලට 1942 ගැසට් එකක් මතින් වෙන් කරලා තියෙන්නේ සුදු ආණ්ඩු කාලේ. බ්‍රිතාන්‍ය ආණ්ඩු යුගයේ තමයි මහනුවර මහරවලට මෙච්චර විවිධ ප්‍රමාණයක් වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ දැකලා තියෙනවා මහනුවර මහරවල පළාත් 7 සේවා සපේද ආයතනයක් විදිහට අනාගතේ ගොඩනැගෙනවා කියන එක දැකලා තියෙනවා. නැත්තම් මෙච්චර අක්කර 58.8 වින් කරන්නේ නැහැ ඒ ගැසට් එක අනුව. ඉතින් අපි දැන් ඒ අනුව පසුව ක්‍රියාත්මක වුණා. ඒවා අතෑරුන නිසා තමයි මේ ගැටලුවට මුහුණ දෙන්න උනේ. ඉතින් පස්සේ මේ අය තීරුම් ගත්තා මේ හදන්නේ අපේ රටේ ජනතාවට ඒ සුළු පිරිසකට නෙවෙයි කියන එක. ඉතින් ඒ අනුව ඒ ගැටලුව දිගින් දිගටම ආවා. ඊට ඒ අනුව අපි ගැටලුවට සාර්ථකව පිළිතුරු දෙමින් අද වෙනකොට සත්මහල් ප්‍රාසාදයක් ඇතරම ගොඩනගලා තියෙනවා. ඒකන සන්තෝෂයි. ඒක නුවරටම ලස්සනයි. දැන් මේක තියෙන්නේ හන්තාන කඳු මුදුනේ තියෙන්නේ. ඉතින් උසාල ගොඩනැගිල්ලක්. ඉතින් ඒ ගොඩනැගිල්ලෙන් පහසුකම් සපයන්නේ මේ රටේ ජනතාවට. දැන් ජනතාව වෙනුවෙන් ඒ කොටස ලබා දීලා තියෙනවා. එතකොට අපි මේ අරමුණට යන්න අපිට විශාල විදියට පිටපහළුනේ ජනාධිපති කාර්යසන්ද බලකා ඒ කණ්ඩායම. ඒ කණ්ඩායම නිසි කාලයට අපිට ඒ දේවල් නොලැබුණා නම් අපිට මේ ටාගට් එකට යන්න බෑ. ඒ වගේම ඉතාම ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණයක් ජනාධිපති කාර්යාලය වගේ අපිට ලැබුණා. ඒ සහයෝගයත් එක්ක ශ්‍රී ලංකා යුද හමුදාව, CCB ආයතනය නිරන්තර අපි සාකච්ඡා කරමින්, ගැටලු සාකච්ඡා කරමින් මේ තරම් ඉක්මනට මේ තරම් අඩු මුදලකට මිලියන මේ වෙනකොට වේදන් ගලා තියෙන අර සත්මහල් ප්‍රාසාදයට මිලියන 304 ප්‍රමාණයක් විතරයි වේදන් ගලා තින්නේ. සාමාන්‍යයෙන් මගේ පළපුරුද්ද අනුව සාමාන්‍ය වින්දිර කියන මේක මිලියන 1000 ගණන් විතර යන ගොඩනැගිල්ල අපි තමයි මිලදී අරන් දුන්නේ. මිලියන ඉතාම අඩු ගානකින් ඉදි කරන්න පුළුවන් ශක්තිමත් ගොඩනැගිල්ලක් ඉදි කරලා තියෙනවා. ඉතින් අපි ඒක තමයි එකක් මම දකින්නේ අපි ඔක්කොම එකමුතු ඒ කණ්ඩායමක් විදියට වැඩ කිරීම තුළින් ලබාගත් ප්‍රතිඵලයක් විදියට තමයි ලැබිලා තියෙන්නේ. ඒ සඳහා අපි විශේෂඥ වෛද්‍යවරුන්, වක්ගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් ඒ අවශ්‍ය අවස්ථාවලදී අපි ඒගොල්ලන්ගේ උපදෙස් ගන්නවා කොහොමද වෙන්න ඕනේ. ඒ අනුව ඉතා අංග සම්පූර්ණ 50 දිනක් 40ක් ඩයලයිසිස් කරන්න පුළුවන්. ඒක 50ට වැඩි දියුණු කරන්න පුළුවන් යුනිට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක මේ රටේ ජනතාවට තවත් ලොකු වාසියක් වෙනවා. ඒ වගේම වගුවර රෝග බද්ධ කිරීම
තමයි රජයට අනාගතයේදී ඉතාම වාසිදායක ක්‍රමවෙන් දිනකට අපිට සාමාන්‍යයෙන් 6500ක් විතර යනවා එක රුධිර කාන්දුකරණයක් සඳහා. ඒක එතකොට දවස් දෙකෙන් දෙකට හරි කරන්න මේගොල්ලෝ විශේෂඥ වෛද්‍යරුන්ගේ අදහස දවස් දෙකෙන් දෙකට මේ වක්වඩ ඩයලිසිස් කරන්න වෙනවා හොඳ තත්ියේ ජීවත් වෙන්න නම්. ඉතින් සමහරවිට අපිට මේ දෙකක් සමහර අය කරන්න නම් සමහරවිට දවස් 4ක් 5ක්වත් වෙනවා ඒ තියෙන කෝටයක අනුව. දැන් ඒක මඟහරව ගන්න පුළුවන් වෙනවා මේ තුලින් අපිට පුළුවන් වෙනවා අර දවස් දෙකකින් එකකින් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම වක්වඩ බද්ධ කිරීමේ ක්‍රියාවලියට මිනිසුන්ට පහේ අතහිත ගන්න. මොකද වක්වඩ බද්ධ කරන්නේ පෙරත් ඒගොල්ලෝ නවතෙන් ගන්න ඕන. ඊට පස්සේ බද්ධ කරලා ඉවර වෙලා ගෙදර යවනකොට අර ඈත ඉඳලා ඉන්න බෑ. ඒ අය පරිස්සම් කරගන්න කෙටි කාලයක්. ඉතින් අඩුම වශයෙන් අවම වශයෙන් මාස 3ක්වත් රෝහල අවට ඉන්න ඕනේ. මොකද අපි ඒ ප්‍රතිකාර ඒ ගැටලු සංකූලතාව වලට විසඳුමක් දෙන්න. ඉතින් ඒ පහසුකම ලැබිලා තියෙනවා. ඉතින් අනාගතයේදී අපිට වකුකඩු බද්ධ කිරීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කරනවා නම් ඒක රඩියට ලාභයි. මිනිසුන්ගේ ක්වොලිටි එකත් වැඩි වෙනවා. ඒ තුල හොඳ පියවරක් විදිහට මම ඇත්තරම ආචාර කරනවා ජනාධිපතිතුමාට මේ ගත පියවරෙන් විශාල සේවාවක් අපේ රටේ මිනිසුන්ට ලැබෙනවා. හොඳයි. මම අපේ නිශාන්ත නානායක්කාර වෛද්‍යතුමාට ආරාධනා කරනවා දැන් මේක ස්ථාපිත කරාට පස්සේ කොහොමද මේ සිද්ධ වෙන ක්‍රියාවලිය කියන එක පිළිබඳව අපි හැබැයිම බලලා අපි මේ එතුමා ඇතුළු අපේ වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් කැඳවගෙන අපි කතා කරමු කොහොමද මේ සේවාව අපේ ජනතාවට ලබා දෙන්නේ කියලා. මොකද අධ්‍යක්ෂතුමාගේ කාර්යභාරය තරමක් නිමා වෙනවා මම හිතනවා මේක විවෘත කරාට පසුව. ඊට පස්සේ අපි අපේ නිශාන්ත වෛද්‍යතුමා ඇතුළු ඒ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමෙන් කොහොමද මේ ක්‍රියාදාමය සිදු වෙන්නේ කියන එක අනාගතයේ කතා බහ කරමු. එමනම් අදට අපි සමුගෙන යනවා ජීවිත දක් වැඩසටහනින් ස්තුතිවන්ත වෙනවා අපේ අධ්‍යක්ෂතුමාට මහනුවර ශික්ෂණ රෝහලේ සමන් රත්නායක මහතාට. ඒ වගේම මහනුවර ශික්ෂණ රෝහලේ වකුගඩ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතාටත්. ඉතින් එහෙමනම් මේ පෙබරවාරි 25 වෙනිදා ජනතා අයිතියට පැවරෙන මේ වකුගඩු රෝග සම්බන්ධයෙන් අපිට ලබා ගන්න පුළුවන් ඉහළම ප්‍රතිලාභ ලබා ගන්නට හැකියාවක් තිබෙන මේ ඒකකය තව තවත් වැඩි දියුණු වෙලා ජනතාවට විශාල සේවයක් කරන්නට ඉඩකඩ සැලසෙනට කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ජීවිතේ ඉඩක් වැඩසටහනින් අපි සමුගෙන යනවා. සුබ දවසක්.